පිනතන අපි අද ධර්මදේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපපුොරොත්තු වෙන්නේ කුතුන් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරන දහවෙනි ධර්මදේශනාව නමවෙනි ධර්මදේශනාව නිමා කරනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මෙ තතාගත කියන වචනයට තේරුම් අටක් තියන බව එහි පළවෙනි කාරණාව තමයි තතා ආගතෝතිී තතා ගතුු අපි විස්තර කරමින් හිටියම කාරණාව ඒ කාරණාව යටතේ අි සාකච්ඡා කළා මහබෝසතාණන් වහන්සේ නමක් නියත විවරණ ලබන වෙලාවි අංග අටකින් සම්පූර්ණ වෙලා සිටිය යුතුයි කියන කාරණාව. තතා ආගතූති තතාගතූ කියල කියන්නේ පෙර බුදුරජාණන් වහන්සේලා පැමිණි ලෙසින්ම අපේ භාගිතුන් වහන්සේ පැමිණි නිසා තතාගතනම් වනසේක කියන කාරණාව. ඉදර මේ අභිණීහාරය මෙමට ත නියත විවරණය ලබන වෙලාවී මේ කාරණා අටෙන් සමන්විත විය යුතුයි. මෙයින් එක කරුණක් හරි තාම සම්පූර්ණ කරන්න ඉතුරු වෙලා තියෙනවනං නියත විවරණයක් ලැබෙන්නේ නැහැ කියලැයි සඳහන් කරන්නේ. එමරන් ඒ කාරණා අට තමයි මනුස්සත්තං ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්තිී අධිකාරෝජ ඡන්දතා අට්ට දම්ම සමෝදන්තා, අභිනීහාරූ සමිජ්ජති මනුස්සත්තං ලිංග සම්පත්තින්. මනුෂ්‍ය ආත්මභාවයක් ලබල තියෙන්ඩෝනේ. දෙවියකුට බ්‍රහ්මයෙකුට යක්සේකුට මාරයෙකුට මේ කාටත් ලොතුරා බුදු බව ලබන්න වැෑ. එවිතරක් නෙමෙයි. මනුෂ්‍යත්වය බල හිටියත් නපුංසක පණ්ඩකවාගේ අයටත් බැහැ ස්ත්‍රේතය ඉන්නුවනන් ඒත් බැහැ කියල සඳහන් කරන්න. මේ උතුම් වූ ප්‍රාර්ථනාව කරන්න බලාපොරොත්ව වෙන කිසියම් ස්ත්‍රියයක් ඉන්නවනං ඇය මුලින් පිංකන් කරලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන පුරුෂයෙක් බවට පත්වෙලා මේ ප්‍රාර්ථනාව කළ යුතුයි කියලයි සඳහන් කරන්න ලිංඟ සම්පත්ති කියර කියහම මනුෂාත්මයක් තේන්ඩෝන අපි මුලින් සෙහිපත් කරපු විදිහටම පුරුසයක්ම බෙන්්ඩුවනේ. එනම් පිනතින අපි මේ කාරණ දෙකත් නමවැනි දේශනාවෙන් සාකච්ඡා කලා. අපි අද දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්යන මේ හේතු සත්තාර දස්ස නම් කියන තැන ඉදළ. ද මොකද හේතු කියල කියන්නේ උත්සාහ කළොත් ඒ ජාතියේ දීම එම නැතැන් සඳහන් කරන්නේ ඒ මොහොතේම රහත් වීම සඳහා හේතු සම්පත්තිෙන්ඩ වන නියත විවරන ලබන වෙලාවෙ ඒ ජාතියේ ඒ මොහොතේ දීම සියලු අභිඥ්ඥා සහිතව අරහත්වය ලබන්ඩ තරං හේතු සම්පත්තියෙන්ඩුවග අපේ මහබෝසතාාණන් වහන්සේ නියත විවරණ ලැබුයි දීපංකර පාදමූලි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හතරපද ගාථාවක මුල් පද දෙක දේශනා කරලා තුන්වෙනි පදපදයේ දේශනා කරන්න කලින් සියලු අභිග්ඥා සහිතව රහත්වෙන්ඩ තරන් සුමේද තාපසතුමාට පින් තිබ්බා. එනක් සුමේද තාපසතුමා රහත් නූනේැයි. පිනතරි සුමේද තාපසතුමා රහත් නූනේ. ඔබ නිසා. මම නිසා සුමේද තාපසතුමා එදා රහැත්තුනානං ඔබටයි මටයි මේ බනපද ටික කියල දෙන්න දහමක් දේශනා කරන්නේ කවු්ද සතර අපාය කොයි තරං භයානකද මේ කාරණාව අපිට පැහැදලි කරලා දෙන්න අවස්ථාව ලැබෙන්න කෝමද ආංඒක නිසයි මම සඳහන් කළේ සුමේද තාපසතුමා එදා රහත් වනේ නැත්තේ ඔබ හින්දා අපිහින්ද කියලා අට ලබිච්ච නිවනත් හැරලා ලොවතුරා බුදු බව වෙනුවෙන් පාරමිතාපු රණ්ඩ තීරණය කර මහබෝසතාාණන් වහන්සේ මේ ලෝකෙක් කොයි තරං ශ්‍රේෂ්ටද කෝටි කීයක අපාය දුොර වැැහුවද කොයි තරම් ප්‍රමාණයකට සුගතිය දොර ඇරියද තමන්ගෙන් නිවනත් තැරලා ලෝක සත්වය වෙනුවෙන් කරපු කැප කිරීම. දේමනම් මෙතන සඳහන් කළා හතර පදගාථාවක මුල් පද දෙක දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් අරහත්වය ලබනවනං එහෙම පුළුහංවෙන්න භාග්‍ය තියෙන් දෝනේ. යම් බෝසතාණන් වහන්සෙනමක් ඒ විදිහෙට අර්හත්වයට ළඟාාවෙනවනං ආංගේ බෝසතාාණන් වහන්සේ හඳුන්වන්නේ ප්‍රඥාධක බෝධි සත්්‍යයෙක් කියලා. තවත් බෝස්ථාණන් වහන්සේ නමකට නියත විවරණ ලබන වෙලාවේ බණපදතුනක් දේශනා කරලා. හතරවෙනි පදය දේශනා කරන්න කලින් සියලු අභිග්ඥා සහිතව රහත් වෙනවනං උන්වහන්සේ කැනෙ ශ්‍රද්ධාධික බෝධිසත්වයෙක් කියලා. ඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හතර පදයම දේශනා කරලා ඉවර වෙනකොට සියලු අභිග්ඥා සහිතව රහත් වෙනවනං උන්වහන්සට කියන වීර්යාාදිිකයි කියලා ශ්‍රද්ධාධික න ප්‍රඥ්ඥාධික ශ්‍රද්ධාධික වීර්යාාදිික බෝසතානන් වහන්සල තුන්නමයි වගේම බුදුරජාණන් වහන්සේල නමත් තුන්නමයි බුදුරජාණන් වහන්සේලා තුන්නමයි ඒ යන්නේ ප්‍රඥ්ඥාධික බුදුවරු ශ්‍රද්ාධික බුදුවරු වීර්ය අධික බුදුවරු එවන් බුදුවරු අතර අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක් පන්නතුනි නේත විවරණය ලබලදීල මෙ හේතු කියන කාරණාවුත් සහකළුත් එන් මොහොතේම අරහත්වය ලබඩ තරන් බොහෝ පින්තිබිය යුතුයි කෙන කාරණාව ලිනිසා හේතු කියල කියනවා එහෙම පින්තිබිලත් අර්හත්වය නො ලබා ඔබ මම වෙනුවෙන් මහබෝෂතණන් වහන්සේ මේ සංසාරි කොයි තරන් ැපකිරීමක් කලාද. මහා කල්පා අසංක්‍ය හතරයි ලක්ෂයක මේ සංසාර ගමන තවත් ඇවිදිය යුතුයි කියන කාරණාව නොදන්න අනෙමෙයි මේ අතරතුර සතරාපා යන්ඩ වෙන බව නොදන්නවනෙමෙයි ඒ දැන දැන තමයි මෙතෙන්ට එන්ඩ වීර්ය වඩල තියෙන්නේ. ආගක නිසා බුදුරජාණන් වහන්සේ අපි වෙන් කොයේ තරන් කැපකිරීම් කළාද අපේ නිවන වෙනුවෙන් අපි නෙමේ කැපකිරීම් කරන්නේ මහබෝස තණන් වහන්සේ. තේතරන් කැපකිරීම් කරමින් ඒ මඟ ආපු නිසා තමයි හේතු සත්තාර දස්සනං කියල කියන්නේ. එදර හේතු සත්තාර දස්සනං ලොවතුරා බුදු කෙනෙක් ළඟම මේ නියත විවරණය ලබන්්ඩෝන වෙන කාටවත් විවරණ දෙන්ඩබැෑ. නියත විවරණය ලබා දෙනකොටේ. ලොවතුරා බුදුරජාණන් වහන්සේ මයි ඒ විවරණය දෙන්්ඩුවනි. එක තමයි සත්තාර දස්සනං කියල කියන්නේ. පබ්බජ්්‍යාඒ විවරණය ලබන වෙලාවේ පැවිදි වෙලා ඉන්ඩෝනේ. පැවිදි වෙලාලන අත්තන් ඒ විවරණය ලැබෙන්නේ. පිනතිනේ මේ සාසනයේම හෝ නත එදාට තියෙන ශසනයක හෝ එහම නතං අන්‍ය වූ රිසිප් ප්‍රෝජ්ජාවකින් මේ කොයි ක්‍රමයකින් හරි අනගාරික ජීවිතය. පැවිදි ජීවිතය ගෙවඩුවේ. හෙම කෙනෙකුට තමයි නියත විවරණ හම්බු වෙන්නේ. ගුණ සම්පත්ති ධ්‍යාන මට්ටන් අටටම සමවදින්න පුළුවන්. සියලු අභිග්ඥා නොෙක් ඉර්දී පුබ්බේ නිවාසානුස්සති පරචිත්ත විජානන දිබ්බචක්කු දිබ්බ සෝත අදි මේ ඥානයන් දියුණු වෙලා තියෙන්ඩ ඕනෑ. නියත විවරණ ලබන වෙලා. ඉඟ සඳහන් කරනව අධිකාරු ශාසනය හෝ භාගිතුන් වහන්සේ වෙනුවෙන් මහත් පූජාවක් කරන්ඩුවන කියලා. විවරණ දෙන වෙලාවෙ ඒ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ පෞද්ගෙලිකව භාගිතුන් වහන්සේ වෙනුවෙන් මහා පූජාවක් කළ ේතුයි. පිනතින එහෙම සඳහන් කරහම්. අපේ සුමේදතා අපසිතුමා. මොනවාගේ පූජාවක්ද කළේ මෙ ගුණ සම්පත්ති එම රඇතං අධික් හාරෝ කියන කාරණාව සම්පූර්ණ කරගන්ට. භාගිතන් වහසේ ඇතුළු බුද්ධක් ප්‍රමුඛ මහා සංගරත්නය වෙනුවෙන් ජිවිත පූජාවක් කළා. කොහොමදේ පූජාව සිදුකරපුි හැටිවිස්තර කරලා තියෙන් සුමේදතාපසිතුමා. අහසින් යන වෙලාවි රබගම් නුවරට දානට වඩින්ට බුදුරජාණන් වහසසිට පාරහදනවා දැකළ පාරීං ටිකක් නිමා කරන්න තමන්ටත් අවසර ඉල්ලගෙන පාර් මැදැති විච්ච මහම් අඩවලක් ගොඩ කරමින් ඉන්න අතර තුර තමයි බුදුරජාණන් වහස වඩිවි වල ගොඩ වෙලා නෑ නමුත් භාගිතන් වහස වඩිනවා කළයුතු දෙයක් නෑ අංගක නිසා අද මම මේ මහාපුරුෂයායට මගේ ජීවිතයේ පූජා කරනවා කෙන මහ පුද්දුම ප්‍රීතියක් ඇතියෙනවා දැක්කහම. භාගිතුන් වහසේ දැකළ ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා අර මඩලේ දිගෑරිල අධිෂ්ඨාන කරනවා ලොව තුරා සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට මාගේ ජීවිතය පූජාවේවා කියලා. අංගේ කාරණාවට තමයි පිනතිනි අධිකාරෝ කියල කියන්නේ. මෙශාස්සනය වෙනුවෙන් මහ කැපකිරීමක් කළ. එළඟෙන සඳහන් කළා චන්දතා සන්දතා කිය කියන්නේ මේ අතේ තියෙන නිවන අතහැරලා මහා කල්පා සංක්‍ය ගනන් දුක්විඳට කැමැත්තක් තියෙන්ඩ නේ ද පිනති සඳහන් කලානේ බණපද දෙකක් අහල තුන්ගෙන බණපදය අහන්ඩ කලින් සියලු අභිග්ඥා සහිතව රහත්වෙන්ට පින් තියෙන කෙනෙක් වඩුවන කියලා දො තන සඳහන් කලාා චන්දතා අතේ තියනෙ නිවන අත්හැරිින්ඩ පුළළුහන් වෙන්ඩෝනේ බණපද දෙකක් අහලා රහත්වෙන්ඩ පුළුහන් කියල කියනෙන් නිවන අතළඟයි ආන්ගේ කැමැත් අත්හැරින්ඩ කියල කියෙන්. තමන් තනියම නිවන්දකින කැමැත් අත්හැරල ලෝක සත්ත්වයා වෙනුවෙන් කැප වෙන්ඩෝන කියන එක.ඒක එමි සඳහන් කළේ මහාකල්ප අසංක්‍ය ගැනන් නිරේ පැහින්ඩවුනත් කැමැත්තක් තියෙන්ඩෝනෑ. පාරමිතා සියල්ලම පුරල ඉවරවුුණහට පස්සේ නැවත කිව්වොත් මේ පාරමිතාව සම්පූර්ණ කරගණ්ඩනං තවත් මහාකල් පසංකෙ නිරේ ඉඳල එන්ඩෝන කියල කිවොත් එක පයින් හා කියන්ඩ තරන් චන්දතාවයක් තිේෙන්ඩෝනේ. ඉළග්‍ර සඳහන් කලා පින්තිනේ. කැමැත්ත ඒ විදිහෙර තියෙනකොට තව කොච්චර දේවල් අත්හැරියද පාර්මී පූරණය කරගෙන එනකොට මහා පරිත්‍යයාග කොච්චර කළාද. පංචම හා පරිත්‍යයාග කියෙල අපි කතා කරහම් අංගපරිත්‍යයාග නයන පරිත්‍යාග ධනපරිත්‍යාග උත්තධාරා පරිත්‍යයාග රාජ්‍ය පරිත්‍යයාග. පරමත්ත පාරමිතාවෙදී මේටික සම්පූර්ණ කරන්න වෙනවා. ඇයි පිනතුන මේ අතේ තියෙන නිවන අතහැරලා ලොවතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරන්්ඩ තීරණය කරනකොට එ පාරමිතාව ආකාර තුනකින් වැටහෙනවනි. මුලිින්ම පාරමිතා එළකට උපපාරමිතා ඊළට පාරමත්ත පාරමිතා මිනිස්සුන්ගේ තන්හාව කොහොමද තියෙන්නේ අං ඒ තන්හාවට අනුව තමයි මේ පාරමිතාව මේ විදිහට වර්ග කෙටල තියෙන්නේඇ මිනිස්සු ඉස්සරලාම තන්හාව තියෙනවාව තමන්ගේ දන සම්පත්වල්ට ඊළකට තන්හාව තියන්නේෙ තමන්ගේ අත පයවලට ඉළකට තන්හාාව තියනෙ තමන්ගේ ජීවිතයට නිසුගේ දන්නනාව තියන ැටි. එනං මහබෝසතන්නන් වහන්සේ ඒ පාරමී පූරණය කරනකොට ඒ විදිහෙටම තමයි මේ කාරණාව සම්පූර්ණ කරන්නේ. ඉස්සරල තමන් හොයා සපයගත්ත දනසම්පත් වියදැන් කරනවා. තැබේ දනසම්පත්වලට වඩා මං මගේ අතපයෝලට කැමතියි. දනසම්පත් වියදං කරලා වියදන් කරලා වියදන් කරලා ලෙඩවෙච්ච අතක් ඇහැක් සුවපත් කරගණ්ඩ බැරි වුණොත් යම් අවස්ථාවක කියවුණුත්. ජීවිතේ රැකගණ්ඩනං මේ අතයින් කරන්න ඕන කියලා එයත වෙනුවෙන් කොච්චර වියදැන් කරලා තිබුුණත්. අපිට සිද්ධ වෙනවා ඒ අතයින් කරන්න. බොද අත තාමත් තිබුණොත් ට අහිමෙන්ව ජීවිත එදකට අතට වඩා ජීවිතයට කැමැත්තක් තියෙන නිසා අත අත්හරන්න කැමති ජීවිතය රැකෙනවනම් එනම් මිනිස්සු ගව ධනයට තන්හාවක් තියෙනවා ඊට පසේ ශරී රංගවලට තන්හාාවක් තියෙනවා ඊටවස ජීවිතයට තන්හාවක් තියෙනවා නමුත් ආං එවන් වූ ජීවිතය පවා අත්හරින්ඩ පුළුහංකම තියෙන් ඕනෑ ලොවතුරා බුදු බවල බන්ට. ජීවිත පූජා කොච්චර කළාද පින්නතුනී. තිරිසං ආත්මෝලින්දල දිවිදුන් අවස්ථා, මනුස්සුලෝකෙන්දල ජීවිතයේ දුන් අවස්ථා දෙව්ලෝ බඹලොමඉදල කොයි තරං කළලාද දන්නේ. නමුත් මේ අවස්ථාවන් පිළිබඳව සම්පූර්ණයම ධර්මී විස්තර මූලාසව සහිතව පුංචි කාරණාවක් දෙකක් තමයි තියෙන්න්නේ. ජීවිතයේ දන්දුන්න සියලුම අවස්ථා ගැන කියල නෑ එ සියදුුම අවස්ථා ගැන කියලා නැත්ත. අපිට අවස්ථා කීපයක් විතරයි පැහැදිලි කරලා දීල තියෙන්නේ මෙ මේ මේ අවස්ථාවන් වල මෙහෙම කලා කියලා. ඒඒ අවස්ථාවක් තමයි සසජාතකයේ මහබෝසතාාණන් වහන්සේ හාවෙක් වෙලා ඉපදිලා තිරිසනුන්ට අනුග්‍රහ පිණිස තිරිසං ලෝකට වැඩලා පින්නතුනි මහබෝසතණන් වහන්සේ මේ හාවෙක් වෙලා ඉපදිච් කාලෙේ. හ බෝසතණන් වහසට යාළුව තුන් දෙෙනක් කටියා හිවලෙක් වදුුරෙක් මස්කාවික් මේ අයට උපදෙස් දුන්නා හෙට පසලොස්සක කොහෙවත් යන්න එපා හෙටට අනුභව කරන්න ආහාර ටිකක් සපය ගැන පසලොස්සක දවස සිල් ගණ්ඩ කියනකිවා යාළුවූ සියරු දෙනාම එකට සූදානන් සස පණ්ඩිතය කල්පනා කළා එනම් මාත් සිල්ගන්නෙ පෙයි එම තීරණය කරලා තමන් වහන්සේ තමන්ගේ ජීවිතය අත්හරෙන්ට තීරණය කළ. කවුරු හරි කෙනෙක් සිෙල් අරගෙන ඉන්න වෙලාවෙ මගෙන් ඇවිල් ආරයයක් ඉල්වුවොත්. මොවාද දෙන්නේ ති හාවෙෙක් අනුභව කරන්නේ තනකොල. මිනිහෙක් ඇවිල්ල ආහාරයක් ඉල්ලුවොත් තනකොළ දෙන්න බෑනි. ඒ නිසා තීරණය කළා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අද දානයක් හැටියට මගින් මොනවහරි ඉල්ලුවොත් මම ඔහුට මගේ සරීර මාන්සේ දෙනවා කියලා. හැබැයි පින්නතුන එහෙම හිතනකොටත් සක්්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සයිලාශනයේ රත්තුනා කිය කියන්නේ. එදැන්ම හාවික් මෙහෙම හිතනව කියන කාරණාව මනුස්ස ප්‍රජාවය කවුරුවත් දන්නේ නෑනේ නමුත් පාරවිතාව පූරණය කෙරෙන්ඩ මෙටික සම්පූර්ණ කරන්න එපැයි ආංගක නිසා සක්ක දෙවියන්ට තමයි එක දැනුනේ එනිසා මහලු බමුණු වෙසක් අරගෙන පාරවිතාව පූරණය කරන්න උදව් කරලා යන්න නවා එන ගමන් මේ වයිසක බමුණ මහබෝසතාණන් වහන්සේගේ යාළුවෝ තුන් දෙනා ළඟටම ගියා හැමෝම සිල්ගන්න දවස ගැනා හලා සිල්ගන්න දවස මතක් කරලා දීල සඳහන් කළා තමන් සිල් ගන්නවනන් ආහාරයෙක් අපි දෙන්නම් කියලා එනම් තියා ගඩ මම එන්නන් කැමතින ඉල්ලන්නම් කියලා කෙලින්ම යන්නේ මහ බෝසතාාණන් වහසේ ලඟට මහ බෝසතාාණන් වහන්සේ ගාවට එනකොට මහ බෝසතණන් වහසේ සතුටු සාමී කීටිකක් ඔවුත් එක ඉඳලා අද පසලොස්සක පෝයේ පසලොස්සක පෝය කියල කියැන්නේ අනිවාරම සිල් සමාදන් විය යුතු දවස. නමුත් බ්‍රහ්මණයේ පෝය දවස සිල්ගන්නෙ නැතුව ඔබ කොහෙද ඇවිදින්නේ කියල තමයි යහන්නේ. එකෙන් පේනවා පෝය තියෙන්න්නේ සිල් ගණ්ඩයි කියලා මේ අබුද්දෝත් පාද කාලයක කියන්නේ. සිල්ගන්න නැතුව කොහෙද ඇවිදින්න කියලා අර් බ්‍රාහ්මණය කියනවා. දවල්ට කෑමට මොනෝ හරි තියෙනවනම් මටත් සිල් ගණඩ පුළුවහන් කියලා සස පණ්ඩිට යන්ද ඇති වුණේ නිම්හිම් නැති සතුටක් අද උදේ සිල් සමාදන් වෙලා මම යමක් කල්පනා කලාාද එක සමරද මත් එෙන්න්නයි යන්නේ එහෙම නං ලොවතු රාබුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මං අද මගේ ජීවිතය දන්දෙනවා එහෙම කල්පනා කරලා ගිනි මැලයක් දල්වන්න කියලා බ්‍රාහ්මණය දල්ලපු ගිනි මැලේ ළඟට කිහිල්ල තුම් පාරක් අධිෂ්ඨාන කළා ලෝතුරා බුදු බව වෙනුවෙන් මංමගේ ජීවිතය දන් දෙනවා නමුත් මගේගේ ඉන්නවා මැක්කෝ කිිනිතුලෝ වගේ කුඩා සත්තු ඒ අයි මේකට පලි නෑය එනිසා පිට ගසාදාලා කියනවා බැහැල යන්ඩ පිරිස්සෙන්ද ලැහැතිය නපා කවරුවත් බ්‍රහ්ණයට කියනවා තැම්බුන හම කැමතිනම් තැම්බුණ හමනු බහව කරන්ට කරවුුණ හම කැමතිනම් කරවුුණ හමානු බව කරන්න්න. ලොවතුරා සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් මාගේ ජීවිතයේ පූජාවේ වා කල තමයි ගිනිකොඩට පණින්. නමුත් සඳහන් කරනවා පින්නතුන හෙම වලා ගැබකට ගියා වගේ. තෙක රෝම කූපයක්වත් පුළුස් සන්ඩ මේ ගින්න සමත් නෑ. ආපහු හැරිල බලලා හනවා ඔබේ ගින්දර හරියට වලාකුලක් ඇතුළට ගියා වගේ ආංඒවල ඇවි කියනවා සස පණ්ඩිතයින්නේ මං ඔබේ ජීවිතය ගණ්ඩාවනෙමේ පාරවිතා උපූරණය කරන්්ඩයියා සඳහන් කලා උදේ අදිෂ්ඨාන කලානේ ජීවිතය දෙනවා කියලා දයිද බල්ල ඇන්ඩ අයායි සස්ස පණ්ඩිති වහනවා සක්‍ර දේවේන්ද්‍රයේ මම යමක් අධිෂ්ඨාන කළු එක අධිෂ්ඨාන කරන කරන්නම තමා ඔබ හිතුවද නොකරාවි කියලා යමෙකුට ය යම් ප්‍රතිඥාවක් දී ලයි එකක උල්ලංගනය කරනවනන් එක මහ පව්කාරයට සිවි ජාතකය තම එක පැහැදිලි කරලා තේෙනිි මනාව යමෙකුට යමක් දෙන්නන් කියල පස්ස හොදීඉන්නවනං බිම වැටඇති විච්ච මලපුඩුවා අරගෙන කරේදාගත්ත වගේ වැඩක් කියල කියල තියෙන අගෙක් නිසා සඳහන් කර නමයි යමක් දෙන්නං කියලකිවෙ දෙඩම තමයි කියල සක්‍ර දේවේන්දරයෙන්ට ඇතිව වුණේ බුදුමාකාර සතුටක් මෙ මේ වෙලාවෙ පින්නතුනි සක් දෙවිඳු කල්පනා කළා දානය කොයි තරං ශ්‍රේෂ්ටද සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් ජීවිතය අත්හරින්ඩ කොයි තරං සතුටින් ඉන්නවද. එදත් දානය ශ්‍රේෂ්ටයි අදත් දානය ශ්‍රෂ්ටයි එවන් වූ ශ්‍රේෂ්ඨ දානය බුද්ධෝත්පාද කාලීත් අබුද්ධෝත් පාද කාලීත් මිනිස්සුන් විසින් පිළිගට්නවාගතයුතුයි ආංගීක නිසා දානය පිළිබඳෝ සටහනක් මේ විශ්වධහතුේ නොමැකෙන තැනක තියන් ඕනෙ කෙළ කල්පනා කළ. එම කල්පනා කරල සක් දෙවිඳු විසින් තමයි චන්ද්‍ර මණ්ඩලේ මත සත සස ලපේ සනිටුහන් කරලා මේ කටීතටි කනිමා කළේ එදාට හඳ දිහා බලනෙ මිනිස්සු සස ලපය දැකල කල්පනා කරයි මේ තියෙනෙ දානය ආශ්චර්මත් සඳකුන් එනිසා මේ ලෝකෙ දානය කවදාවත් අත් නොහල යුතු දෙයක් ෙලා එවගේම තමයි පින්නතුනී යමෙක් ආහාරේ දන්දෙන්න්න සූදානං වෙනවන එඒ ආහාරය වෙනුවෙන් තමන්ගගේ ජීවිතය වුණත් දන්දෙන්ඩ සූදානන් වෙනවනම් මේ කරුණු අපේ ධර්මයේ ටිකයි පෙන්නලා තියෙන්නේ ජීවිතයේ දන්දුන්න අවස්ථා බොහොම සුළු ප්‍රමාණය ඇයි සඳහන් කරන්නේ ඇයිඒ කොටකස් අඩු කරලා තියෙන්නේ කවුදේවාඩු කළී භාගිත නොහසමයි මද සියලු කරුණු දක්වලා නෑ මෙ ත්‍රපිටකේ තියෙනෙ උබට මට ශ්‍රද්ධාව ඇතිකරගෙන් නිවනට යන්න පුළුවන්ක්‍රමයක් අංගේක නිසා මෙ ධර්මය මනාව පරිශීලනය කරන පරිහරණය කරන කෙනා බහ වහා උතුම් නිර්වාණය කරයොමුයවා. ඒ නිසා අපිට නිවන් දකිඩ අවශ්‍ය කොටස විතරයි භාගිත වහසිමි පිටකෙට සංග්‍රහ කරලතින් එමරන් සස ලපේ මත සඳ මඩල මත තියෙන සස ලපේ අපිට කියන්නේ දානී ශ්‍රෂ්ටත්තේ කවදාවත් දාානයක් හරන්නපාකිල කියන්නේ. ආඒක නිසා පින්නතුනි මේ දානය නිවන් මගේ අනුපූර ප්‍රතිපදාව පළවෙනි අන්ගේ බවට පත්වෙනවා. නිවන් මගේ පළවෙනි අන්ගේ බවට දානය පත්වෙනවා. එය නිසා කවදාවත් දාානය අත්හැරල මේ ගමන යඩ පුළුවන්කමක් නෑ. ධනය අත්හැරල යන්ඩුුවේ ධානයත එක්කම තමයි ඇඩුවෙන්. කට සසල් අපය. සඳ මඩල මත සිත්තම් කළේ දානයේ අසිරිය කියා පාණ්ඩයි නමුත් සඳ මඩල මත්ත සසල් අපයක් තියෙනව කියන කාරණාව බොහෝ දෙනට සැක සහිත සහ එකක කරුණු දක්වන්්ඩ හේතුවක් වඩ පුළුවන්. ශ්‍රීමක දහත්ව ඉං දේශනා කොට වදාලි එනිසා කිසිමු තර්කයක් විතර්කයක් නෑ. ාගිතුන් වහසම දේශනා කළි මොකද වාගිතුන් වහන්සේම දේශනා කළි දානය කොයි තරං ශ්‍රේෂ්ටද එවගේම පින්නතුනි සඳ මඩල බොහෝ අයි සඳහන් කළා හඳ තරණය කලා කියලා අපි දන්නේ නමුත් බුදුරජාණන් වහසේ දේශනා කළේ චන්ද්‍ර මණ්ඩල රිදිී කියලා චන්ද්‍රමණ්ඩලය අභ්‍යන්තරය මැණික් වලින් පිරිලතිනවකිලා රිදී සහ මැනික් රිදීවලින් සහ මැනිික් වලින් ගල නාලෝකය තමයි මේ පැතිරිලා එන්නේ අතීත කවිෝ කවිලීනකොට රිදීවන් සඳයිදිය කියල ලීවාා ජතාර්ථයේ යම් සේකින් වැටහුණු නිසා විය හැකි රෙදිී සහ මැණික් සීතලයි එක නිසා විය හැකි හඳ එළිය රාත්‍රයට හිටියහම් සෙම බහුලායට සෙම වැඩි වෙනවා හොඟක් සෙම බහුලායට හඳ කාලෙට සෙම වැඩි වෙනවා එමි සිසිල් ගතිය නිසා. ඇති එෙමනම් ජීවිතයේ දන්දුුන් අවස්ථා බොහොම ඇත්තියෙනවා එවගේම පුත්්ත ධාරා පරිත්‍යයාග එවක්කොම අයිති වෙන්නේ උපපාරවිිතා ගනයට ජීවිත පරිත්‍යයාගේත මමයි පරවත්ත පාරවිතාවට අයිතිවෙන්නේ රජ්ජිරෝ දන් දෙනකොට. අඹුව දුන්න දරුවෝ දුවන්නුන්න අප පිටකේ අන්තර් ගත වෙන්නේ. වෙස්සන්තර රජිරුවෝ දරුව දන්දීපුතැන නමුත් පිනතිරේ සඳහන් කරනවා. භාගතුන් වහන්සේ ම අවස්ථාවක සඳහන් කරනවා ලොතුරා බුදු බව වෙනුවෙන් පාරමිතා පුරාගෙනය එනකො දරුව දන්දීපු වෙලාවල්ලොල දරුවන්ගේ අත් දෙෙක බැඳපු වැල් කන්ද කපල ගොඩ ගැහුව නම් මහමේරු පරෝතයට වඩාාවු සයි කියලා ඒ තරම් ප්‍රමාණයක් දරුවම දදදනා තිතින් එහෙම අසීමමාන්තික කැපකිරීම් කරලයි ලෞතුරා බුද්ධත්වය ලැඟට ආවිශි එමන සඳහන් කරනවා ඊට අමතරව සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරය, සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්ජාංග සහාර්යෂ්ඨාංගික මාර්ගය කියන මෙ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් මනාව වඩලතිෙන්දෝන මේ නියත වරණ ලබන වෙලාවෙ. මේ දේවලුත් සම්පූර්ණ කල තියේන්දෝනේ. පෙර බුදුරජාණන් වහන්සේල මේ මගින්ම තමයි ලොෞතුරා බුදු බව කරා ගම. එමන අපේ භාගිතුන් වහසේදී. එ මගින්ම තමයි ලොවතුරා බුදු බෞදක්වා ගමන් කරන්නේ. අඒක නිසා තතා ආගතූති තතාගතූ පෙර බුදුවරු ආපු සෙයින්ම පැමිණි නිසා අපේ භාගිතුන් වහන්සෙත් තතාගතනම් වනසේක පෙනතුනි මෙිතන විස්තර කළා මේ කාරණාවත ගාථාව කිලුත්. යථේව ලෝකම් හිවිපස් යාදයෝ යම් බිදිහෙකට මේ ලෝකෙ විපස්යාදී ලොවතුරා බුදුරජාණන් වහන්සේලා. සබබන්් යුභාවන් මොනයෝ ඉදාගතා සර්වඥ්‍ය භාවයට ඒ ප්‍රාග්ඥෝ පැමිණිසේක්ද තතා අයන් සක්‍යමුණී පියාගතුූ අංගේ ආකාරයටම සාක්‍ය මනින්දරයන් වහන්සේ පැමිණනා තථහාගතු උච්චතිතයෙන චක්කුමා ඒේ හේතුවෙන් තථගතයානන් යැයි කියනු ලැබේ එමටගේ හේතුවෙන් ඇස් ඇතියානන් වහන්සේ යැයි කියනු ලැබේ ඇයි මේ ඇස් ඇතියාණන් වහන්සේ කිය කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇස්කීයක් තිබ්බද සාමාන්‍යෙන් අපිට පේඩ තියෙන ඇස් දෙක භාගිතුන් වහසිරත් තියෙන මාන්සමයි චක්කු නොවත් මේ මාංස චක්කුට අමතරව සඳහන් කලාා සමන්ත චක්කු සියල්ල දකින ඇහ බුදුරජාණන් වහන්සට තියෙනවා දිව්‍යමය හැක් භාගිතුන් වහසිර තියෙනවා බුද්ධ චක්කු කියලකෙන බුදු ඇස භාගිතුන් වහසිර තියෙනවා ධම්ම චක්කු දහම් ඇස ඥාන චක්කු මෙලෝකයේ සියල්ලන්ටම දෙවනි නැති සියල්ලන්ටම ඉහැලින් වැඩඉන්න සියල්ල නබි භවනය කළ සුවිශේෂී ඥානයකින් යුක්ටයි ඥාන චක්කු ලෝකයේ සියල්ල ඉස්පර්ශ කරන ලද ඥානයේ එකර අපි කියනව සරුුවගඥතා ඥානයේ කියලා. මේ භාගිතුන් වොහසිර තියෙන ඇස් මන අද ාගිතුන් නහසි තින මසස තියෙනව දිව්‍යමය ඇහැතියෙනවා සියල්ල වැටහෙන සියල්ල දකින සමන්ත චක්කු තියෙනවා දහම් ඇස තියෙනවා මේලෝකේ සියල්හන්ටම බඩාවු සස් සියල්ල අපේක්ෂා කරන. සියල්ල ඉක්මවා සිටින සර්වඥතා ඥානයේ ලබාගෙන තියෙනවා. ඒ වගේ මෙන්න මේවාගේ ඇස් ගොඩක්. ඒ නිසා ඇතියාණන් වහන්සේ කියලා අපි බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. මෙන්න මේ කාරණ නිසා පෙර බුදුවරුන් ආමගම පැමිණියා කියල සඳහන් කරනවා. පිෙනතිරිමේ කාරණා ටික එකක් නෑර මනාව සම්පූර් කලා තියන් ෝනේ. නියත විවරණය ලවට එහම නැත්තං නියති විවරණයක් ලැබෙන්නේ නෑ ඒ කාරණා අට මොනවාද කියන කරුණ අපි නැවත වතාවක් කෙටියෙන් සෙහිපත් කරගත්ත මනුස් සත්තං ලිංග සම්පත්තිෙන් මනුස්සෙක් වෙලා ඉපදිලා ඉන්ඩෝනේ පුරුෂයෙක් බවතහවුරුුවෙන්න් ඩෝන ලිංග සම්පත් කෙලකිවේකයි නු සත ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සන මොනද හේතු සත්තාර දස්සනන් කියල සඳහන් කරලා තියෙන්න්නේ හේතු කියල මෙතන සඳහන් කලි පින්නතුන උත්සාහ කළොත් ඒ ජීවිතයේ දීම ඒ මොහොතෙම අර්හත්තය ලබන්්ඩ තරම් වාසනා ගුණ තියෙන් දෝන කියනක අපේක් සඳහන් කලාන්නේ සත්තාර දස්සනං ලොවතුරා බුදු කෙනෙක් ළඟමයි එ විවරණය ලැබිය යුත්තේ. ස්පබ්බජ්්‍යා මේ ශාසනය හෝ බාහිර ශාසනයක පැවිදි වෙලා හිටියේ යුතුයි. ගුණ සම්පත්ති කියලකීවේ ්‍යානවට්ටන් අටටම සමෝධින්ඩ පුළුවන්. අභිඥ්ඥා ඉරුදීන් තිබිය හිුතුයි. අධිකාරෝ කියලකීවේ. භාගිතුන් වහන්සේ හෝ සාසනෙවිෙනෙන් ශාල කැපකිරීමක් කරන්න පුළුහං වෙඩෝන චන්දතා කියලකිව අතේ තියනෑ නිෙවන අතහැරලා මහාකල් පාසංකය ගැනන් වුනත් ලොතුරා බුදු භාවිුවෙන් තවත් දුක්විනිින්ඩ කැමැත්තතියෙන් දෝනේ. මෙන් මේ ආකාර අටතියෙන් දෝන නියත විවරණ ලබන්ඩට මෙ සියලු කාරණා මනාව පූරණය කරගින්. මේ නියත වෝරණ ලබන වෙලා වෙ සම්මා සම්බුද රාජ්‍ය වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරමින් ලෝකසත්ත්යා සංසාරසාගරෙන් එතර කරවන්ඩ. නිම නොමැති දුක්කන්දරාව ඉවසූ ලොතුරාම් බුදුරජාණන් වහන්සේ. ඔබ වෙනුවෙන් මම වෙනුවෙන්, කොයි තරං අනුකම්පාවෙන් කැපකිරීම් කළාද. අපිට කොයි තරන් මග නොමක කියල දුන්නද. භාගිතන් වහන්ස එදා තමන්ගේ අතට ලැබිච්ච නිවන බෝසත් කාලයත් නොහරින්ඩ. ඔබට මට මේ මග කියල දෙන්න අද කෙනෙක් කොහෙේද. ඔබ මම ධර්මයෙන් පෝෂණය කරවන්න කෙනෙක් කොහෙද. ලෝකෙ අතාාර්ථය කියල දීලා සතරාපාහෙන් මුදෝලා සුගතියෙන් සුගතියට යොමු කරලා අමා මහන් නිවනින් සැනැසීම දක් වාම මෙ සංසාරය අතර්මංවෙන්න නොදී? අපේ ලඟින්ම ඉඳගැෙන සසරින් ඇතර කරවන මහාපුරුෂෝත්තම රථනයට ඇයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ. එවන් වූ ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එද අදත් යම් කෙනෙක් මහත් වූ පූජාවක් හිත පිහිටවාගෙන කරනවාද මනාවහිත පිහිටලා නං පින්නදනි පූජාවනෙමේ වටින්නේ. ඒ වෙනුවෙන් පිහිටවූ පිහිත. ශ්‍රද්ධව පෙරදරි කර ගත්ත ඒ වෙන්විෙන් පිහිටවාපු මනා හිතක් ඇතුව යම් කෙනෙක් කටයුතු කරනවා නං. ආංඊ හිත කොහොමද සැකසිලා තියෙන්නේ ඊට අනුව කොසලය මහත් පලයි. ඊට අනුවකුසලය මහත් පලයි එවන් භාගිත නොහසු දෙෙසා අල්ප ස්වල්ප වූ දෙයක් ද පූජා කරන්නේ එ හැම දෙයක්ම අපට අසී මාන්තිකකානි සංස ගැල්ල දෙනවා හැම පූජාවක් හැබැම කදදවශ්‍ය අපිගව ශ්‍රද්ධ පවශ්‍යයි. අපි ගව සීලයේ තියෙනවනං යානිසන්සේ තවත් මහත් පලයි මහානිසංසයි. සිල් ගුණ ඇතු මෙවන් ගුණ දරණ සම්මා සම්බුදුරජාණන් වහන්සේඋ දෙෙසා එදා වගේ මදත් පූජාවක් කරලා මහත්ඵල කුසල් ලබන්ඩ පුළහන්කිීන කාරණාව බුදුරජාණන් වහන්සේ මහාපරණිටවාන සූත්‍රයේ ඉතාාව පැහැදිලිව දේශනා කළා. හිත සමකර ගණ්ඩෝන කියලා. තෙට්ටන්තේ නිබ්බුතේ චාපී සමේචිත්තේ සමං පල යමෙකුට පුළුහන්නන් හිත සමකරන්. එකැන ජීව මාන බුදුරජාණන් වහන්සේ. ම ඉදිරි පිට වැඩඉන්නවා කියහි හිතාගෙන. එහෙම වඋනොත් කොහොමද මම කටයුතු කරන්නේ කියන චේතනාවට ගිහිල්ල එහෙම උනොත් කටයුතු කරන විදිහටම අදත් භාගිතු වොහස වෙනුවෙන් විහාරමන්දිරී ඇතුළි වේවා බෝමල් විසෑ මල්ලුවේ වේවා කැප කිරීම කරන්න පුළහන්න. ජීව මානයි භාගිතුන් වහසේ කියල හිතාග ලැබෙන්ෙන කුසලයාගේ ප්‍රමාණය මෙතෙකැයි කියන සීමාවක් කරන්න බැහැ අංගනිසා අපින්නතනී. තාම මේ ලෝක අපි අසරන නෑ. අපිට ඕන තරන් නිවම් මගේ විවෘත කරගණඩ ඉඩ තියෙනවා. අවශ්‍ය කැපකිරීම විතරයි. අන්ඒ කැපකිරීම මනාව සම්පූර්ණ කරල. බට ැබච ශ්‍රේෂ් මනුසජීවිතය වර්ණවත් කරගන්ට අර්ථවත් කරගන්ට ඔබම වෙහිසය යුතුයි තමන්ග නිවන තමන් ළඟ මයිතියෙන්න්නේ තමන්ගේ සැනසීම තමන් ළඟ මයිතියෙන්නේ එනිසා ඒ කැපකිරීම කරමින් ඒ ප්‍රෝජ අරගෙන් ශ්‍රේෂ්ඨ මනුස්ස්‍ය ජීවිතයක් වටිනා රටක ලබාගත්තා අපි ඒ සඳහා සසර බොහොම පින් කළා බද මනුස්ස්‍ය ජීවිතයක් ලබන්ඩ පෙරපින් ගොඩක් වියදන් කළා බුද්ධාන්තරේක උපදන්ඩ භාගිය මොන කුසල මහිමයක් නිසාද ලැබුුණි ලංකාවවාගේ රටක උපදින්ද හසීම අන්තිකෝකින් කළා ගොල මේ කෝටි ලක්සයක් සක්වලේ තියෙන ශ්‍රේෂ්ඨතම දිවයින හැටියට තමයි ඔබේ මගේ මව්බිම පිළිබඳව දකිින්න්න තියන්නේ. ඒකට හේතු කොච්චර තියෙනවාද බුදුරජාණන් වහසගේ කරුණාව මේ රටට ලැබුණ තරන් මෙ කෝටි ලක්සයක් සක්වලක මොන රට දෙ ැබිලතිෙන් ඒතරං වාසනාවන්ත රටක් නමුත් බුදුරජාණන් වහන්සගේ සරණ ලැබෙන්නේ සීයට සීයක්ම කීකරුෂ්්‍රාවකයන්ට විතරයි පාසල්ගේී හම ශිෂ්‍යට ගුරුවරය සලකන්නේ ශිෂ්‍යයට පවරපු වැඩිවලින් සීයට සීයක් මනාව සම්පූර්ණ කරපු ශිෂ්‍යයට. එකක් දෙකක් කරපු අයට සීයට එකක් දෙකක් කරපු අයට ගුරුවර අවධාන යොග වෙන හංගාඩුයි. එන භාගිතු වහසගේ සරන් ලැබෙන්න්නෙත් එෙහෙමයි. ඔබ හිතන් ඕනේ භාගිතු වහස කැමති විදිහට භාගිතුන් වහස දේශනාකරපු විදිහට මං කොයි තරම් භාගිත වහසිරි කීකරුද කියලා. ආන්ෙ යකීකරු ක්‍රමී ප්‍රතිඵල. ඒ අකීකරු ක්‍රමේ ප්‍රතිඵල නිසා? ආද මේ රට ජීවත් එෙන්ට නිුසු දුසු රටක් කියලා හොඟක් දෙනා තීරණය කරන ොමිසා. නමුත් නැවත වතාවක් සිල් ගුණ මත පිහිටලා සෙල්වත් සමාජයක් ගොඩ නැගන්න පුළුවහන්න. මේ රටේ භාගයක් කොත් ඒ පත්තර වෙනස්වෙනවන මෙ තියෙන තත්ත්වේ මීට වඩා වෙනස් වන්න පුළුවන් අපි සියට එකක්වත් භාගිතුන් හසට කීකරුද කිය හිතර බලන්ට. තර බලය එකකීකරුම ඇතිකරගෙන ශ්‍රාවක බවතහවුරු කරගණන්ඩ එදාට ඔබට බොහෝම සතටින් ඇස් දෙෙක පියාගන්නකළවා එමනං පින්නතන මෙලව ජීවිතය සූපත් කරගෙන පරලෝ ජීවිතයත් සුගතිගාමී කරගන ප්‍රාර්ථනාකරන බෝධියෙන් අමාමහන් නිවනිින් සැනසීම ලබාගැනීම සඳහාම භාගිතුන් ව හසිට කීකරුවෙලා අටයුතු කරන්න හැමවෙලාක උත්සහ කරන්න. එදාට ඔබ මෙලෝ පරලෝ දෙකම දිනලා. සසරත් දිනන්ඩ වාසනාවන්තයෙක් බෝට පත්වෙනවා. ඒ සඳහා මේ උතුම් ධර්මදානා නි සංසය රත්නත්ත්‍රී ආශිර්වාදයත් ඔබ සර දෙනාටම හේතුවේවාකිලප්‍රාර්ථන කරනවා.